ආයුබෝවන්. ඔයාලා මේක තුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. අපි ගුවන් යාන අනතුරු ගැන නිතරම වගේ අහලා තිනවා. හැබැයි කුරුල්ලෙක් නිසා ගුවන් යානයක් අනතුරට ලක්වීම ගැන අහලා තිනවා. මේ වගේ සිදුවීමක් හරියටම වාර්තා වෙනවා 2009 දී. ඇමරිකාවේ ගුවන් යානයක් කුරුල්ලෙක් වැදීම නිසා කාර්මික දෝෂයක ලක් වෙනවා. ඊට පස්සේ ඒ ගුවන් යානයේ හිටපු ගුවන් නියමුවා විසින් හඩ්සන් ගංගාවට මේ ගුවන් යානයේ හදිසි ගොඩබෑමකට ලක් කරනවා. මේ වගේම සිදුවීමක් වාර්තා වෙනවා මගීන් 233ක් එක්ක ගමන් කරපු ගුවන් යානයක කුරුල්ලෝ රංචුවක් වැදලා කාර්මික දෝෂයකට ලක් වෙනවා. කොහොම වුණත් විශාල ජීවිත හානියක් සිද්ධ වෙන්න ගියපු ඒ අනතුර ගුවන් යාන නියමුවාගේ දක්ෂ හැකියාව නිසා හදිසි ගොඩබෑමකට ලක් කිරීමට හැකියාව ලැබෙනවා. මගින් 233ක් රැගෙන ගියපු මේ යානය රුසියාවේ ෂුකෝවිස්කි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉඳලා ගමන් කරපු බෝයිං 321 කියන ගුවන් යානය. ගමන ආරම්භ කළා ටික වෙලාවක් යනකොට කුරුල්ල රංචුවක් ගුවන් යානයේ වැදිලා තිනවා. ඊට පස්සේ තමයි මේක කාර්මික අනතුරකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගුවන් යානයේ නැවත රුසියාවේ ගුවන් තොටුපළ වෙත ඇරගෙන එන්න ගුවන් යාන නියමුවා කටයුතු කරත් හදිසියේ මැතුණු තත්ත්වයක් නිසා ඒ අසල තිබුණු බඩිරිඟු වගාවකට මේක හදිසි ගොඩබෑමකට ලක් කරලා තියෙනවා. හදිසි ගොඩබෑමේදී ඇතිවුණු තෙරපීම නිසා මගින් 23 දෙනෙක් විතර සුළු තුවාල ලැබලා තියෙනවා. කොහොම වුණත් මේ ගුවන් යානයේ හදිසි ගොඩබෑමක් සිදු නොකළා නම් ගුවන් යානය කඩා වැටෙන්න උනත් ඉඩ තිබුණා. ගුවන් යානා නියමුවාගේ හැකියාව නිසාම මේ ගුවන් යානයේ හදිසි ගොඩබෑමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඔයා මොකද මේ ගැන හිතන්නේ? අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහම අලුත්ම වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරන්නේ නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.